ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ දෙව් සමිඳුන් කියන දේ පමණක් කිව යුතුයි. බයිබල් පදය 2 ලේකම් 18:13 මිකායාද ස්වාමීන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසේම මාගේ දෙවියන් වහන්සේ කියන දෙයම කතා කරන්නේ මේ කීවේය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. කිතුණුවනි, යෝෂාපාට් රජු බොහෝ සෙයින් වස්තුව හා ගෞරවය තිබුණා වූ රජෙකි. හෙත්තෙම අසල්වාසී ආහප් රජු සමග නෑකමින් බැඳේ. ආහප් රජු රාමොත් ගිලියද්දී යුද්ධයට යෑමට යෝෂාපාට් රජුව පොළඹවයි. ඔවුන් දෙදෙනා යුද්ධයට පිටත්ව යෑමට ප්‍රථමයෙන් යුද්ධයේ ජය හා පැරදුම ගැන ගණනින් 800ක් වූ ප්‍රොපේතවරුන් රැස්කර ඔවුන්ගෙන් විමසන ලදී. එවිට එම ප්‍රොපේතවරුන් සියලු දෙනාම රාමොත් ගිලිහත්දී යුද්ධය ජයගන්නා බව පැවසීය. එවිට යෝෂාප් රජු ආහප් රජුගෙන් අසනුයේ යුද්ධයේ ජය පැරදුම ගැන විමසන්නට ප්‍රොපේතවරුන් මෙපමණද කියාය. එවිට ඊශ්‍රායල් රජද ස්වාමින් වහන්සේගෙන් විචාරණය පිණිස ඉම්ලාගේ පුත්‍ර වූ මිකායා නම් වූ තවත් එක්කෙනෙක් සිටි. නමුත් ඔහු නිතරම මා ගැන නපුරක් මිස යහපතක් අනාගත වාක්‍යෙන් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි යෝෂාපාට් කීවේය. යෝෂාපාට් රජුරෝ එසේ නොකියන්නේ කීවේය. පසුව මිකායා අනාගත වක්තෝතුමාගෙන් විමසූ විට මිකායාද ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වාසේම මාගේ දෙවියන් වහන්සේ කියන දෙයම කතා කරන්නෙමි කීවේය කියා ප්‍රධාන දේ වචනේ ඇති ලෙස දෙව් සමිඳුන් කියන දෙයම පමණක් කීවේය. එනම් ඔබ යුද්ධය පරදින බවත් යුද්ධයට නොයා යුතුය කියාද මිකායා විසින් ප්‍රකාශ කළ පසුව ඔව ඉරේ දමන ලදී. නමුත් මිකායා දෙවිඳුන් කී ලෙස ඔවුන් යුද්ධය පැරදුන අතර ආහප් රජු යුද්ධයේදීම මරණයට පත්විය. කිතුණුවනි, දෙවියන් වහන්සේගේ ආත්මය ඇති පුද්ගලයා කුමන තරාතිරමක සිටියත් ඔහු විසින් දෙවිඳුන් පවසන දේම පවසන බැවින් ඔහු කෙරේ විශ්වාස කර පණිවිඩය අසන තැනැත්තා එය පිළිගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කළ යුතුය. එමෙන්ම සභාපාලකවරුන් හෝ ගී නායකයන් වන ඔබද දෙව් සමිඳුන් කියන දේ පමණක් කිව යුතුයි. එවිට ආහප් රජු මෙන් විනාශ නොවී අපගේ ජීවිතය දේව ආශිර්වාදයෙන් පිරි ලස්සන ජීවිතයක් බවට පත්වනු ඇත. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ඔබ බොහෝ පණිවිඩ අසා තිබෙන නමුත් එම ලැබෙන පණිවිඩ කාගෙන්ද කියා සොයා බලා තිබේද? එය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන්ද එසේත් නැත්නම් මාංශයෙන්ද? ඔබ එසේ සොයා නොබලපු නිසා ඔබගේ ජීවිතේ වැරදුන අවස්ථාවන්ද ඇති නේද? නමුත් ඔබ නැවතත් පණිවිඩ අසන විට එය දෙවිඳුන්ගෙන්ද කියා සැලකිලිමත් වන්න. එසේම ඔබ උන්වහන්සේගේ හඬ අසා එම හඬට කීකරුව උන්වහන්සේ කියන දේ පමණක් කියන්න සා කරන්න. එසේම ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අද දින දැනගන්න. එසේම උන්වහන්සේ තුළ සත්‍යතාවයෙන් පිරෙන්න. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යෙසුනි, මම බොහෝ දෙනෙකුගේ පණිවිඩ ඇසුව නමුත් ඒ ඔබගෙන්ද එසේ නොවේ නම් මාංශෙන්ද කියා විමසුවේ නැති නිසා ජීවිතයේ අසරණ තත්ත්වයට පත්වුනෙමි. දෙව් සමිඳුනි, ඔබ කියන දේ පමණක් කියන සැබෑ නායකයෙක් වීමට මටද ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව යෙසායා 8:2. එහෙත් යටහත්තු තැලුණු ආත්මයක් ඇත්තා වූ මාගේ වචනයට වෙහුලන්නා වූ මනුෂ්‍යයා දෙස බලමි. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක්
උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 071588877 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දවසත් යේසුස් සමිඳුන්ගේ නාමයෙන් ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය දැනෙන්නා වූ සත්‍යතාවෙන් පිරී ඉතිරින්නා වූ සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.